ඒක කාලයක් තිබුණාම වැඩි කතා කරනවා. දැන් කතා කරන්නේ අද නට. ඒක මම කියන්න ගියේ කියලා. ඔබේ මුලින්ම දැනගන්න කැමති කොහොමද ප්‍රේමදාස මහත්මයා එක්ක මෙච්චර කෙට්ටු සම්බන්ධයක් ඇති වුණේ? ඔව් ප්‍රේමදාස මහත්මයා කොළඹ නගර සභාවට පත් උනේ කම්කරු පක්ෂ. ඒකට අපේ අයියා නගර සභාවේ හිටියා. අපේ අයියේ කාර් එකේ මේගොල්ලෝ යනවා. ඉතින් අපි ගෙදර එනවා. ඇවිල්ලා ඉතින් වාඩිලා ඉතින් කතා කරන මමත් ඒකට තරුණෙක් නේ. මම ඉතින් දේශපාලනේ නැහැ. නමුත් මෙතන ඉතින් එක එක සාකච්ඡා යනවා. ඉතින් වාද වේද මමත් ඕකට කට දානවා. එක කාලයක් තිබුණා මම වැඩි කතා කරනවා. දැන් කතා කරන්නේ අද ඒක මම කියන්න ගියා කියලා. එතකොට අපේ තාත්තා අහගෙන ඉන්නවා මේවා. එක දවසක් මට අපේ තාත්තා කිව්වා, උඹට එහෙම දේශපාලනය කරන්න ඕනේ නම් උඹල අයියා එක්ක යන්න එපා. අන්න අර ළමයා එක පලයන් කියලා. එයා කිව් තාත්ත දුරු මට ආවා. ළමයා ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස. එක දවසක් ධනාධිපති යවර්ධන මහත්තයා මට එන්න කිව්වා ලංකාවට. එතකොට රනිල් මහත්තයා තමයි ඇක්ටිං ෆොරින් මිනිස්ටර්. ඒසීඑස් සමිත් මහත්තයා. එයා තමයි මට කතා කරලා කිව්වා සිරිමි ප්‍රෙසිඩන්ට් එන්න කිව්වා මහත්ත කියන්නේ. මට ආරංචි වුණා හේමෙන් ඉතින් මේ කතාවල්. ඒකට මම ආවා. මේ මිනිහට ඔයා නැතුවම බෑ කියලා කිව්වා. මුල්මයා එක්ක වැඩ කරන්න හරි අමාරු. ප්‍රේමදාස මහත්තයා. මම තමයි වැඩිම අවුරුදු ගණනක් කෙලින්ම හිටපු නගරාධිපතිකෝ. ප්‍රේමදාස මහත්තයාව පත් කරපු එක දන්නවනේ කොහොමද කියලා දන්නේ නැත්. ඒක තමයි මම මේ අහන්නේ හැදුවේ. ජනාධිපති අපේක්ෂකත්වයේ ගත්තේ කොහොමද? අර ජනාධිපති මේ ජවර්ධන මහත්තයාගේ මොකක් හරි හේතුවක් නිසා එයාට විරුද්ධව කොළඹ කළු කොඩි දැම්මා. මම නෙමෙයි දැම්මේ, කවුරු දැම්මා. එක දවසක් මට ජනාධිපති කාර්යාලයෙන් ලේකම්ගෙන් පණිවිඩයක් ආවා එන්න කියලා. මේ කැබිනට් එක තියෙන දවසේ එන්න කියලා. එතන ගියාම ඉතින් මෙහෙම මීටිමක් තිබුණා. ප්‍රේමදාස මහත්තයත් හිටියා. ප්‍රෙසිඩන්ට් ජයවර්ධන පටන් ගත්ත කතාව ඉංග්‍රීසියෙන් කතා කරේ. එයා කිව්වා නම් එන්න කිව්වේ කියනකොට ප්‍රේමදාස මහත්තයා මීට් නැගිටලා ගියා. මට ආරංචියක් තියෙනවා, මගේ උපන්දිනේදී මෙහි කොළඹ නගරේ කළු කොඩි දාන්න යන. ෆස්ට් වී විල් ආස්ක් ඉෆ් වර්ෂිප් ද මේයර්. එහෙමයි කිව්වේ. එක් පාර්ට්නර් මගෙන්ම අහමුන් කියලා මේක ගැන. එතකොට මං කිව්වා සර් මං දන්නා ඔය අහන ප්‍රශ්න මොකද්ද කියලා. මම එක පොරොන්දුවක් දෙන්න. එදාට මේ කොළඹ නගරේ කොහෙවත් කළු කොටියක් දාන්න මම ඉඩ තියන්නේ නැහැ කිව්වා. දැන් ඉවරේ මීටිම. අඬ ගහලා මට කිව්වා මේ ඔයා මම එක තරහ නේද කියලා. ඉංග්‍රීසියෙන් කතා කරනවා. මං කිව්වා ඇයි මොකටද තරහ වෙන්නේ කියලා. නැනේ මම වර්කින් කමිටියට අමංග අයියෝ මොකක්ද නැනේ මම ඒකයි මේක එවාගේ යාළුවව මම පත් කරන්න යනවා කිව්වා. අපේ රංජන් විජේරත්න මහතේ තමයි එතකොට ලේකම් මහ ලේකම් පක්ෂේ. එයා තමයි ගිහිල්ලා ජයවර්ධන මහතේට කියලා තිබුණේ අද හැටියට ඉන්න හොඳම මිනිය ප්‍රේමදාස. අපි කොහොමරි සර් එයාව දාමු. දැන් මන් දන්න දුන්නේ පරදින්න තමයි. නෑ එවෙලි තිබුණ සත්වය හැටියට. මොකද කැම්පේන් එකක් කරන්නත් බෑ. ඒ වගේ ලොකු විශාල තත්ත්වයක්. ඊට පස්සේ මොකද වුණේ? ඒකෙන් තමයි ජයවර්ධන මහත්තයා තීරණය කරේ මෙයාව මේ. එතකොට හැබැයි මෙයා කවදාකවත් ඉල්ලුවේ නෑ ජනාධිපති.